Namo tasse bhagavato arahato samma sambuddhasse. Namo tasse bhagavato arahato samma sambuddhasse. Namo tasse bhagavato arahato samma sambuddhasse. E apage sastru samma sambudurajanan bahanseeta apa hema dinagime namaskare viva supinvatni. Adat oba bohoma shraddhavin balapuruttu wanne vivarana wedasatahana samaga ikutu wannatai. Pinnatni budurajanan wahansege buddha desanawa sama daham pariyayakma sama dharma matrayakma niyojane karan nivana ama nivanata patwimata hita hada ganna pariyayata tamai භාග්‍යවතුන් වහන්සේ පිළිවෙත අපට පින්වා වදාළි. ඒ පිළිවෙත ඉතාම සුන්දර එකක්. ඒ සුන්දර පිළිවෙත කොයිතරම් සුන්දරයිද කියනවා නම් ඒ පිළිවෙත තුල පැහැදිලි වෙන්නේ Tamange හිත හදා ගැනීම සම්බන්ධවයි. ඒතර හිත හදාගන්න ශ්‍රාවකේකට හිත හදාගන්න විදිය සම්බන්ධව භාග්‍යවතුන් වහන්සේ බොහෝම ලස්සනට අපට දේශනා කළා. පැහැදිලි කළා හිත හදාගත්තොත් ලෝකෙම හැදුවා වගේ පරිබාහිර ලෝකයේ හද හද හිටියොත් හිත හදන්නේ නැතුව ලෝකයේම සම්මතේ කරා ගේන්න බැරි නිසා ඒක ලෝකේ සාවද්ද්‍ය කාරණයක් නෙමෙයි ඒක ලෝකේ නිර්වද්ද්‍ය කාරණයක් නෙමෙයි ඒක ලෝකේ සාවද්ද්‍ය කාරණයක් ලෝකේ නිර්වද්ද්‍ය කාරණේ තමයි තම තමන්ගේ ජීවිතයේ තුලදී තම තමන් අනුගමනය කරන ජීවිතය තුළදී තමන්ගේ හිත නිවාගෙන ඉන්න එක. එතකොට විවරණේ අපි හැමදාමත් ඔබට මතක් කරන්නේ හිත නිවා ගන්න කියලයි. හිත නිවා ගත්තාම ලෝකයේම නිවෙනවා. මොකද ලෝකයේම නිවෙනවා කියලා කියන්නේ කැළඹීමට හේතු හම්බ වෙන්නේ නැහැ. කැළඹීමට හේතු හම්බ වෙන්නේ නැහැ. ඒ ශ්‍රාවකයාගේ චිත්තසංතානිය නිවීමමයි උද්ගත වෙන්නේ. පින්වත්නි බොහොම ඉහළ අවකාශයේ ඉගිලී යන පක්ෂියෙක් ඉහළ අවකාශයේ ඉගිලීලා යන පක්ෂියෙක් ඕන අත්තක වහනවා ඒ පක්ෂියා ඕන අත්තක වහන්නේ අත්ත් විශ්වාස කරගෙන නෙමෙයි ඒ පක්ෂියා ඕන අත්තක වහන්නේ ඒ පක්ෂියාගේ අත්තට විශ්වාස නිසා ඒ පක්ෂියාට මොනතරම් අත්ත දුර්වල එකක් වුණත් දුර්වල අත්තක පවා ඒ පක්ෂියා වහනවා ඒ දුර්වල අත්තක පවා ඒ පක්ෂියා වහන්නේ ඒ පක්ෂියා දන්නවා අත්ත දුර්වල වුණාට Tamange අත්තට දුර්වල නෑ කියලා Tamange අත්තට විශ්වාස නිසා ඒ පක්ෂියා ඕන අත්තක වහලා සිත්සේ චලනයන් කරනවා අනේ එතනදී පැහැදිලි වෙනවා බාහිර දෙයක් විශ්වාස කළා නෙමෙයි පක්ෂියා. තමන්ගේ අත්තටුයි විශ්වාස කළේ. අන්න ඒ වගේ තමන්ගේ හිත නිවාගෙන නම් ඉන්නේ. නිවිච්ච හිතක විශ්වාසයේ තහවුරුයි. ඒ නිවිච්ච හිතක විශ්වාසයේ තහවුරුයි කියලා කියන්නේ බාහිර දේ කොයිතරම් කැළඹිලි සහගත වුණත් බාහිර දේ මොනතරම් අවුල් සහගත වුණත් එයා ඇවිලින්නේ නැහැ. එයා නිවෙනවා. හැබැයි අභ්‍යන්තර නිවාගත්තේ නැති ශ්‍රාවකෙක් මල් පූජා පහන් පූජා ආදී අපි මේ විවරණය තුලින් පැහැදිලි කරන පුද පූජාවල අර්ථය හරියට මතු කරගත්තේ නැති ශ්‍රාවකයෙක් පින්වත්නි එයා පොඩි අරමුණක් ඇතිව පිස්සු වට්ටන්න පුංචි අරමුණකට පුළුවන් එයාව අවුල් කරන්න පොඩි අරමුණකට පුළුවන් එයාව කඩා වට්ටන්න එයාව බිඳ වට්ටන්න ඒකට පුංචි අරමුණක් ඇති අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ අපට වදාලා පුංචි අරමුණකින්වත් ඊටාම කුඩා අරමුණකින්වත් කැළඹෙන්නේ නැතුව ඉන්න මට්ටමට රාග දේශ මොහයන්ගින් බැටකන්නේ නැති මට්ටමට Tamange හිත හදාගන්න දක්ෂ වෙන්න කියලා. ඒ හිත හදා ගැනීමේ පරියායයට අපි নিরතුරුව කල්පනා කළ යුතුයි. විමසා බැලිය යුතුයි. අවධානය යොමු කළ යුතුයි. ඊබඳු අවධානම යොමු කිරීමක් අපිට තියෙන්න ඕන. දැන් බලන්න අද අපි ගියවර විවරණයේදී මතක් කළේ මේ පහන් පූජාව සම්බන්ධවයි.
එතකොට පහන් පූජාවේ තවත් පරයායන් කීපයක් අපි ඔබට විවෘත කරන්න කල්පනා කළා. පින්වත්නි මේක ඉතා ගැඹුරට යන කතාවක්. ඔබ දන්නවා පහන සම්බන්ධ ගියවර වැඩසටහනේදී අපි විවරණින් මතක් කළා පහන දල්වා ගැනීම තුළ පහනේ කෘත්‍යයන් දෙකක් සිද්ධ වෙන බව. එකක් ආලෝකයේ පැතිරී යනවා අනිත් එක අඳුර නැසී යනවා. ඒ නිසාම පහනට වචන දෙකක් පාවිච්චි කරනවා. එළිය පතුරවනවා කියන අදහසින් තමයි පදීපෝ කියලා කියන්නේ. පදීපෝ කියන්නේ මොකක්ද මොන අදහසින්ද? එළිය පතුරවනවා කියන අදහසින්. පජ්ජෝතෝ කියලත් කියනවා එළිය පතුරවනවා කියන අදහස. එතකොට පදීපෝ කියලා පජ්ජෝතෝ කියන වචනේ පාවිච්චි වෙන්නේ එළිය පතුරවනවා කියන අදහසින්. ඊළඟට අඳුර නසනවා කියන අදහස තියෙනවා ගාථාවේ තමෝ නුදෝ. එහෙනම් තථාගතං කියනකොට ඒ අදහස ඉන්නේ නැහැ. තමෝ නුදෝ තමන්සී කියන අර්ථවල තියෙන්නේ අඳුර නසනවා කියන අදහස. ඒතර පහන දැල්වීමෙන් පදීපෝ පජ්ජෝතෝ කියන අර්ථයත් සම්පූර්ණයි. මොකද ආලෝකේ පැතිරෙනවා කියන අදහස අනිත් පැත්තෙන් තමෝනුදෝ තමන්සී කියන අදහස තුළ පහන් පිදීමේ අර්ථය තුළ පින්වත්නි අඳුර නසනවා කියන අර්ථය මතුවෙනවා. එතකොට අඳුර නසන මේ පහනින් කියන එක තමයි දීපේන තමදන්සිනා කියලා කියන්නේ. අඳුර නසන පහන දීපේන තමදන්සිනා. එතකොට තමදන්සිනා දීපේන කියන මේ වචන දෙක තුළ අඳුර නසන මේ පහනින් කියන අදහස කුළු ගැන්විලා තියෙන නිසා ආලෝකයත් සමග අඳුර නැසී යනවා කියන අදහසත් ආලෝකේ පැතිරෙනවා කියන අදහසත් දෙකම තියෙනවා. පින්වත්නි මේ නම් දෙකම තියෙන්නේ එකම ක්‍රියාකාරීත්වයේ තුල නිරූපණයන් දෙකක්. එතකොට එකම ක්‍රියාවලියක් තුල එක සන්දර්භයක් තුල ඒ සන්දර්භය තුළ ක්‍රියාත්මක වීම දෙකක් නිරූපණයන් දෙකක් තියෙනවා. දැන් අපි මෙතනදී දැනගන්න ඕන දැන් මේ එළිය පැතිරෙනවා කියන්නේ කුමක්ද? ඒ තමයි සම්මාදිට්ඨිය පහළ වීම. දැන් පහන තුලින් එළිය පැතිරෙනවා කියන අදහස තුළ සම්මාදිට්ඨිය ගැඹුරු අර්ථයක් කරා අපිට යන්න පුළුවන්. ඒතර පුද්ගලයා තුළ පටිච්ච සමුප්පන්නව මේ අරබුදේ සමනය වන අවස්ථාව මේ අරබුදයෙන් නිදහස් වන අවස්ථාව යථාර්ථවාදීව ඇස අභිබවා ගිහින් ප්‍රඥාවෙන් ලෝකේ දකින අවස්ථාව පහන තුලින් අපිට අත්දකින්න පුළුවන්. පහනේ ක්‍රියාත්මක වීම තුල අඳුර නැසී යාමත් එක්ක අඳුර නැසී යනකොට ඒ අඳුර නැසිච්ච තැනක පහනේ ආලෝකේ පැතිරී යාමත් එක්ක ආලෝකේ පැතිරී යනවා කියන අදහසත් අඳුර නැසී යනවා කියන අදහසත් කියන මේ දෙකේම අර්ථයේ සාධාරණව මතු කර ගන්නකොට මේ එළිය පැතිරෙනවා කියන අදහස තුල මතුවෙන අර්ථය තමයි අර සම්මාදිට්ඨික ශ්‍රාවකයෙක් තුල මේ අපේ ඇස අභිබවා ගිහින් කන අභිබවා ගිහින් ඇස කන නාසය අභිබවා ගිහින් මේ ආයතනයන් අභිබවා ගිහින් මුලා නොවී ලෝකේ අත්දකින්නවා කියන කාරණේ. අපි හැම වෙලාවකම පින්වත්නි ලෝකේ මුලාවෙන් අත්දකින්නේ අපි තුල ලෝකේ අත්දකින්නකොට මුලාවක් පවතිනවා. ඇසෙන් ඉදිරියට එන රූපයේ තුල ඔබ තුල රාගය තියෙනවා නම් ඔබ තුල ද්වේෂය තියෙනවා නම් ඒ රාගයයි ද්වේෂයයි කාරණා දෙකම උපන්නේ මෝහය තියෙන නිසා මුලාව තියෙන නිසා. එතකොට රාගයේද ද්වේෂයේද කියන කාරණා දෙකම ඇති වුණේ මොකක් නිසාද? මෝහය පදනම් කරගෙනයි. එතකොට රාගයේ ද්වේෂයේ කියන කාරණා දෙකම ඔබ තුල ඇති වුණේ මෝහය පදනම් කරගෙන නම් ඒ මෝහසහගත ශ්‍රාවකයෙක් විදියට ගතවෙච්ච ජීවිතය අපිට පුළුවන් ප්‍රඥාවේ දල්වා ගැනීම පාවිච්චි කරන්න. ප්‍රඥාවෙන් දල්වා ගැනීම කියන එක අවදි කීපයකින් ඇති වෙනවා. එකක් තමයි සුතමේ ඥානය. මේ දල්වා ගැනීම කරන්න පුළුවන් පහනක් දල්වා ගැනීමට විවිධ ආකෘති තියෙනවා. ඒතර පහනක් දල්වා ගැනීම පිණිස පින්වත්නි සුතමේ ඥානය අවශ්‍යයි. ප්‍රඥා ලෝකයේ දල්වා ගන්න. චින්තාමේ ඥානය අවශ්‍යයි.
භාවනාමය ඥානයත් අවශ්‍යයි. සුතමය ඥානයත් චින්තාමය ඥානයත් භාවනාමය ඥානයත් කියන මෙන්න මේ අවදීන් තුනම පදනම් කරගෙන ඒ පුද්ගලයාට පුළුවන් ප්‍රඥාවෙන් දල්වා ගන්න. ඒතරේ ප්‍රඥාවෙන් දල්ව ගත්තට පස්සේ ඇසට පේන සීමාවට වඩා ප්‍රඥාවට යම් සීමාවක් අහු වෙනවා. කනට අහු වෙන සීමාවට වඩා ප්‍රඥාවට යම් සීමාවක් අහු වෙනවා. එතකොට ඇස කන නාසය දිව කය මනස කියන තත්වයේ තුලින් ලෝක යථාර්ථය බලන්න බෑ. අන්ධකාරයේ යථාර්ථය ගැන අදහසක් ගන්න බෑ. ඒ වගේම තමයි මේ පහන පුදන්නේ තිලෝක දීපං සම්බුද්ධං තුන් ලෝකේම ආලෝකමත් කරපු සම්බුදුරජාණන් වහන්සේට තුන් ලෝකේම ආලෝකමත් කරපු පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම තුල භාග්‍යවතුන් වහන්සේ නමකගේ පහළවීම තුල පින්වත්නි ලෝකාන්තරික නරකයට පවා ආලෝකය ලැබෙනවා පින්වත්නි එක නිරයක් තියෙනවා ඒක කට්ට කරුවලයි ඒක කොච්චර අඳුරුයිද කියනවා නම් තවත් Taman වගේ අය ඉන්නවා කියලාවත් ඒ අය දන්නේ නැහැ. ඝන අන්ධකාරයක්. අධික සීතලක් පවතින්නේ. ඝන අන්ධකාරයක අධික සීතලක් පවතින තැනක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකොට ඒ කියන්නේ එහි අය දන්නේ නැහැ මම වගේ තවත් අය ඉන්නවා කියලා. පින්වත්නි එහෙම ලෝකෙක ඔබ උපන්නොත් එහෙම ඔබට මොනව වෙයිද? මොනවත් වෙන්න දෙයක් නැහැ ඔබ හැම ඉපදීපදී ආපු සංසාරික ඉන්නේ. අවාසනාවකට අපි හැම ඉපදෙමින් මැරෙමින් ආපු සසරක ආවා කියලාත් අපි දන්නේ නැහැ. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒ ගැන අපිට වැටහීමක් නැහැ. ඒතොර ඒ ගැන අපිට වැටහීමක් නැති නිසා අපි හිතාගෙන ඉන්නවා මේක ඉතා සුන්දර තැනක් කියලා. ඉතා සුන්දර තැනක් කියලා. දැන් අවිද්‍යාවෙන් වැහිච්ච ශ්‍රාවකීගේ කතාව මේක. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ නමක් මේ මිහිමත පහළ වෙනකොට ලෝකාන්තරික නරකයට පවා ආලෝකී පැතිරී යනවා. එතකොට ලෝකාන්තරික නරකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකොට ආලෝකී පැතිරී යනකොට මේ ලෝකාන්තරික නරකයේ ඉන්න අය බලනවලු අනී මං විතරක් නෙමෙයිනේ මෙහි උපන්නේ. මං වගේ තව කොච්චර අය මේ ලෝකාන්තරික නරකයේ ඉන්නවද? ඒගොල්ලෝ එක දැනගන්නවලු. අන්න ඒ වගේ පහන් දැල්වීම තුල තමයි ඝන අන්ධකාරයේ අතපොත ගගා හිටපු අවිද්‍යා අන්ධකාරයෙන් වැහිච්ච මෝහාන්ධකාරයෙන් මුලා වෙච්ච. ඒ මුලාව නිසාමයි පින්වත්නි ඇහිං රාග ద్వේස ඇති වෙන්නේ. යථාර්ථය දැක ගන්න බැරි වෙච්ච නිසා. හරියට අර පහන් දැල්ලේ ආලෝකයක් එක්කම එයා අර අඳුරේ තිබුණු දේ තුල පවතින යථාර්ථය පහණී ආලෝකයේ හරහා දැන ගන්නවා වගේ සුතමය ප්‍රඥාව චින්තාමය ප්‍රඥාව භාවනාමය ප්‍රඥාව තුලින් එයාට පුළුවන් ඇස අභිබවා ගිහින් විනිවිද ආකාරයකින් ලෝකේ දකින්න පුළුවන් විනිවිද ආකාරයෙන් යථාර්ථයට විවෘත වෙන්න පුළුවන් ඒතර ඒ විනිවිද ආකාරයෙන් යථාර්ථයට විවෘත වීමේ ක්‍රමය තමයි පහනස්සේ පහන් පූජාවේ කතාව අතර තියෙන්නේ ඉතින් මේ කතාව දැනගෙන පහන් පූජාව කරනකොට ඒ පහන් පූජාව විදර්ශනාවට උදව්වක් විපස්සනාවට මහ පුදුමාකාර අනුග්‍රහයක්. ඒ විපස්සනාවට අනුග්‍රහයක් එන හැටියට තමයි අපි මේ පුද පූජාවත් පිළිවෙත් කළ යුත්තේ. එහෙම නැත්තම් නිකාම පහනක් පූජා කරලා බුද්ධාසන මත තියලා එනවට වඩා අනේ මේක ඇස්සේ ප්‍රඥා ලෝකය ගැන කතාවක් තියෙනව නේද? භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥා ලෝකය නිසා නේද තුන් ලෝකයේම ඒකාලෝක කළේ? ඇස් නැති ලෝකයකට ඇස් දුන්නා වගේ ලෝකේ යථාර්ථයේ පහළ වුණේ යථාර්ථයේ මතුකලේ භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාවෙන් දල්වපු නිසා නේද කියලා දකින්න පුළුවන් වුණොත් දැන් බලන්න අනුරුද්ධ මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ජීවිත තොරතුරු වල තියෙනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ අවබෝධය කරා ගියේ උන්වහන්සේ අවබෝධය කරා ගියේ පින්වත්නි අවබෝධය කරා යන්න එක දවසක් එළි වෙනකන් මහා සෑයකට පහන් පූජාවක් කරලා තියෙනවා ඒක නිකාම කැරකි කැරකි කර පහන් පූජාවක් නෙමෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේට කරපු ආලෝක පූජාවක් හැටියට බුදුගුණ සිහි කර කර භාග්‍යවතුන් වහන්සේ තුන් ලෝකයේ මේකාලෝක කළා. ඒ තුන් ලෝකයේ මේකාලෝක කළ
භාග්‍යවතුන් වහන්සේට මේ ආලෝක පූජාව පූජා කරනවා පූජා වේවා කියලා සෑයක් පටි පැදකුණු කර කර පැදකුණු කර කර පහන් පූජාවක් කරලා තියෙනවා. ඒ කුසලේ බලපෑව කියනවා දිවස උපදවා ගන්න. දිවස්ලාබින් අතර අග්‍රයිනේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒක දිවස උපදවා ගන්නට උන්වහන්සේ කළ මේ පහන් පූජාව බලපෑව කියනවා. ඒ වගේම තමයි පහනේ තියෙනවා තව ලස්සන කතාවක්. මොකද්ද? මරණී පිළිබඳව ධර්මී පැහැදිලි කරන ප්‍රධාන මරණ ආකෘති හතරක් තියෙනවා. එකක් ආයුක්කය මරණය, එකක් කම්මක්කය මරණය, අනික උභයක්කය මරණය, අනික උපච්ඡේදක මරණය. ආයුක්කය, කම්මක්කය, උභයක්කය, උපච්ඡේදක කියලා මරණ හතරක් පිළිබඳව ධර්මී පැහැදිලි වෙනවා. එතන මේ මරණ හතර භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරද්දී ඒක අටුවාචාරින් වහන්සේලා පවා පහනට උපපා කරලයි මතක් කළේ. ඒ කියන්නේ පහන ඇස්සේ ඒ මරණය සම්බන්ධ මරණ සතියට අදාළ නිමිත්තක්, කර්මස්ථානයක් ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. පහන ඇස්සේ හරියට දැන් සමහර අය මිය යනවා. දැන් බලන්න මේ ජීවිත කතාව, මගේ ජීවිත කතාවත් මෙබඳු කතාවක් කියලා පහන දෙස බලාගෙන යම් කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් වුණොත් පින්වත්නි පහන දිහා බලාගෙනම රහත් වෙච්ච අය ඉන්නවා. සමහර ස්වාමීන් වහන්සේලා භාවනා කළේ පහන් දැල්ල දෙස බලාගෙන. ඒ පහන් දැල්ල දෙස බලාගෙන හිත එකඟ කරගන්න පුළුවන් අවස්ථා ගැන භාවනාමය අත්දැකීම් විදියට සමත විපස්සනා වශයෙන් වැඩිම තුල අතීත පුරාණ ස්වාමීන් වහන්සේලා භාවනා කරද්දී පහන් දැල්ලම ඉලක්ක කරගෙන කළ භාවනා ගැන තියෙනවා. එහෙනම් මේ පහන එක එක පැතිවලින් පහන් පූජාව ගැන අදහස් අපිට මතු කරගන්න පුළුවන්. දැන් ආයුක්කය මරණය කියන්නේ හරියට ආයුෂ තියද්දී පහන නිවිල යනවා වගේ. ආයුෂ තියද්දී සමහර පුද්ගලයෝ මැරිලා යනවා. ඒ කියන්නේ කර්මී ගෙවිලා ඉවර නෑ. ආයුෂ තියනවා. ආයුෂ තියද්දී පහන නිවිල යනවා. ඒක හරියට පින්වත්නි පහනේ තිරේ ඉවර වෙලා පහන නිවිල යනවා වගේ. ඒ කියන්නේ පහනේ තිරේ ඉවරයි. ආයුෂ ක්ෂය වෙලා හැබැයි කර්මී ඉවර වෙලා නෑ. ආයුෂ ඉවර වෙලා පහ ආයුෂ ඉවර වෙලා පුද්ගලයා මරණයට පත් වෙනවා. හරියට පහනේ තිරය ඉවර වෙලා තෙල් තියද්දී පහන නිවි ගියා වගේ. තව එකක් තියෙනවා කම්මක්කය මරණය. කම්මක්කය මරණය කියන්නේ එක පහනට උපමා කරලා තියෙන්නේ පින්වත්නි කම්මක්කය කියලා කියන්නේ පහනේ තිරය තියනවා තෙල් ඉවර වෙලා පහන නිවිල යනවා. ඔය දෙවිදියටම පින්වත්නි පහන නිවෙන්න බැරිද? පුළුවන්. අන්න බලන්න පහන එහෙනම් මරණානුස්සතිය සම්බන්ධ මරණ සතියට අදාළ කර්මස්ථානයක් නිමිත්තක් නැත් තියෙන. ආයුක්කය මරණී කියනවා. ඒක හරියට පහනේ තිරය ඉවර වෙලා තෙල් තියනවා. පහන නිවිල යනවා. ඒ වගේ කම්මක්කය මරණය. කම්මක්කය මරණී කියලා කියන්නේ පහනේ තෙල් ඉවරයි. නමුත් තිරේ තියෙනවා. තෙල් ඉවර නම් පහන දැවෙන්න විදියක් නැහැනේ. පහන නිවි යනවා. ඒ වගේම තව මරණයක් තියෙනවා ආයුක්කය කම්මක්කය උභයක්කය. උභයක්කය. උභයක්කය කියලා කියන්නේ ආයුෂයත් ඉවරයි. කර්මයක් ඉවරයි. පහන නිවිල යනවා. ආයුෂයත් ඉවර වෙලා කර්මයක් ඉවරලා පුද්ගලයාගේ මිය යාම. හරියට පහනේ තෙලුත් නිමා වී තිරයද නිමා වී පහන නිවි යනවා වගේ. තෙලුත් ඉවරයි. තිරයත් ඉවරයි. පහන නිවෙනවා. පහන නිවෙනවා. ඊළඟට තව එකක් තියෙනවා උපච්ඡේදක මරණය කියලා. උපච්ඡේදක මරණය කියන්නේ ආයුෂයක් තියෙනවා, කර්මයක් තියෙනවා, පුද්ගලයා මරණයට පත් වෙනවා. අහඹු ලෙස. අනේ මේක කර්මීනී කියලා කර්මීට බාර දෙන්න බෑ ඒක. ස්වභාවික විපතකින් මිය යන්න පුළුවන්. ප්‍රියානතුරුකින් මියන්න පුළුවන්. ඒක අපිට හරියටම විසඳ ගන්න බෑ. මොකක්ද මේකේ සාධකයේ කියලා. මොකද මේක බුදුවරුන්ටයි විශේෂ වෙන්නේ. කර්මී කියන එක සාමාන්‍ය මිනිසුන්ට විශේෂ වෙන්නේ නෑ. ඒකට කියන්නේ උපච්ඡේදක මරණය කියලා. උපච්ඡේදක කියලා කියන්නේ හරියට පහණී තෙලුත් තියද්දී, තිරයක් තියද්දී පහන හුලඟටත් නිවෙන්න පුළුවන්. බලන්න එතකොට මේ පහන දිහා බලාගෙන පහණී කතාව සහ පුද්ගලයාගේ ජීවිතේන්ද්‍රීය රූපේ බිඳවැටීමේ සංසිද්ධිය අතර මොනතරම් කිට්ටු බවක් තියෙනවද? එහෙමනම් අපට ඊටාම පැහැදිලි අපට තේරෙනවා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මීය තුල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළ දහම් පරියාය තුල බොහොම ලස්සන දෙයක් තියෙනවා.
ලස්සන දේ තමයි මේ හැම පුද පූජාවක් තුළම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ මූලික පණිවිඩයට අදාළ හරයාත්මක කාරණයක් හරයාත්මක ධර්ම විග්‍රහයක අර්ථපූර්ණ විදර්ශනා පරයයක් හොයා ගන්න පුළුවන්. එහෙනම් මරණ සතිය වඩන ශ්‍රාවකයෙකුට පහන දල්වා පහන දෙස බලාගෙන පහන ඉලක්ක කරගෙන මරණ සතිය වඩන්න බැරිද? පුළුවන්. ඒකම විදර්ශනාව පැත්තට හරවාගෙන විපස්සනා පරයයන් ශ්‍රාවකයෙකුට විමසන්නත් පුළුවන්. එහෙමනම් අනිත්‍යතාවය දකින්නත් පුළුවන්. දුක පිළිබඳ අදහසක් ගන්නත් පුළුවන්. විපරිණාමී පිළිබඳ අදහසක් ගන්නත් පුළුවන්. ආත්මසාරයක් නැහැ. මම මගේ ආත්මය කියලා ආත්මීය සාරයෙන් ගන්න දෙයක් නැහැ කියලා යථාර්ථ අවබෝධයෙන් යුතුව ශ්‍රාවකයාට විමසන්ටත් පුළුවන්. එහෙමනම් අපි ඊටාම හොඳින් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඒ හොඳින් තේරුම් ගත යුතු දේ තමයි පහන නිවී යෑමේ ආකෘතිය ජීවිතේ නිවී යෑමේ ආකෘතියත් එක්ක සමානයි. ඒක දෙකක් නෙමෙයි. ඒක එකම පරියායක්. ඒක එකම පැහැදිලි කිරීමක්. ඒක එකම අර්ථ දැක්වීමක්. එහෙමනම් පහනේ නිවීමත් පුද්ගලයාගේ ජීවිතේන්ද්‍රිය රූපේ බිඳ වැටීමත් අතර එකම ආකෘතියක් පවතින බව පහන දල්වා පහන දෙස බලාගෙන පහන තුල විමසීමෙන් යම් ශ්‍රාවකයෙකුට බලන්න පුළුවන් නම් ඒ බලන ශ්‍රාවකයාට ජීවිත අවබෝධය කරා යන්න පුළුවන්. අවබෝධයේ පැත්තට ඒ ශ්‍රාවකයාට Tamanගේ හිත ගොඩනගා ගන්න පුළුවන්. එහෙමනම් අපි මේ විදියට මරණයේ ආකෘති හතර ආයුක්කය කම්මක්කය උභයක්කය උපච්ඡේදක කියන ආකෘති හතර පහන දල්වා තෙල් අවසන් වී නිවී යාමත් tire අවසන් වී නිරී යාම නිවී යාමත් තෙල්ද tireද දෙකම අවසන් වී පහනේ නිවී යාමත් තෙල්ද tireද දෙකම ඉතුරු වී තියදී හුලඟකට පහන නිවී යනවා වගේ අවදීන් පවා ජීවිතේ මුහුණ දෙන සංසිද්ධියක් විදියට මරණය අත්දැකීමට සමාන බව කල්පනා කළොත් මරණ සතිය පදනම් කරගෙන ඒ ශ්‍රාවකයාට නිමිත්තක් හොයා ගන්න පුළුවන්. ඒතර මේ විදියට අපිට බලනකොට අපිට ඊටාම පැහැදිලිව පේනවා පහනේ කෘත්‍යයන් දෙක. ඒ පහනේ කෘත්‍යයන් දෙකේ අර්ථය ධර්මයට සසඳා බලමින් පහන් පුදන්න පුළුවන් වුණොත් වෙනදාට වඩා ලස්සන අදහසක් ඇතුව පහන් පූජාව කරන්න පුළුවන්. වෙනදාට වඩා ඊටාම පිරිසිදු අර්ථයකින් පහන පූජා කරන්න පුළුවන්. වෙනදාට වඩා අර්ථ සම්පන්න විදියට පහන පූජා කරන්න පුළුවන්. එතකොට තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝ නුදං කියනකොට අඳුර නසපු තුන් ලෝකේම ආලෝකමත් කරපු බුදුරජාණන් වහන්සේට අඳුර නැසීමින් ආලෝකයේ විහිදුවමින් මේ පහන් පූජාව බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියනකොට පුද්ගලයා අඳුර කරා යන්නේ අවිද්‍යාව පදනම් කරගෙන බවත් පුද්ගලයා ආලෝකයේ කරා එන්නේ සම්මාදිට්ඨිය පදනම් කරගෙන බවත් සම්මාදිට්ඨිය පදනම් කරගත් වැඩපිළිවෙල තුල පුද්ගලයා සදාකාලිකවම නිවීම පිණිස යථාර්ථය අවබෝධ කරගන්නා බවත් අඳුර පවතින තැනක පුද්ගලයාගේ යථාර්ථයේ මෝහාන්ධකාරයෙන් වැසී පවතින බවත් ඒ වැසී පවතින අවස්ථාවේදී ප්‍රඥාවෙන් දල්වා ගැනීම ඉතා අත්‍යවශ්‍ය බවත් එබඳු දල්වා ගැනීමක් තියෙන ශ්‍රාවකයෙකුට නිවීම ස්ථාවර බවත් එබඳු නිවෙන ශ්‍රාවකයෙක් පහනක් දල්වා ගන්නේ යම්සේද එසේම තමන්ගේ ජීවිතය තුළ ප්‍රඥාවෙන් දල්වා ගත යුතු බවත් එබඳු ප්‍රඥාවෙන් දල්වා ගැනීමක් තුළ පුද්ගලයා තුළ පවතින රාග ද්වේෂයන් මැඩ පවතින බවත් රාග ද්වේෂයන්ට හේතුව මෝහයේ බවත් මෝහාන්ධකාරය ප්‍රඥා ලෝකයෙන් නැසී වෙනසී සුනු විසුනු වී යන බවත් පහන් දල්වා සෑම බුද්ධ ශ්‍රාවකයෙක්ම තේරුම් ගන්නට වෑයම් කළොත් සෑම බුද්ධ ශ්‍රාවකයෙක්ම අවබෝධය කරා යන්න කල්පනා කළොත් ඒ කල්පනා කරන ශ්‍රාවකයාට මේ ජීවිතයේ තුලදීම නිවෙන්න පුළුවන් සුවපත් වෙන්න පුළුවන් සදාතනික සැනසීමක් කරා යන්න පුළුවන් ඒ සදාතනික සැනසීමක් යන අදහස පහණී ක්‍රියාත්මක වීම තුල ශ්‍රාවකයෙකුට දකින්න පුළුවන් ඒ දැක්ම තුලදී එයාට පුළුවන් මම කොහොමද ලෝකේ අත්දකින්න ඕන කියලා අදහස චිත්‍රයක් විදියට Tamange හිතට ගන්න. මේ ඇස හරහා අත්දකින ලෝකයේ තුල යම් කිසි මුලාවක් පුද්ගලයා තුල පවතින තාක්කල් එයා තුල රාගයේද දේශයේද උපදින බවත් රාග දේශ වලින් නිදහස් වීම පිණිස ප්‍රඥාවේ ආලෝකයේ උදව්ව උපකාරය సంతానගත ජීවිතයට අවශ්‍ය බව අපි පහන් පූජා කරන හැම වාරයකම තේරුම් ගන්න ඕනේ.
ඒ තේරුම් ගැනීම සහිතව ඒ තේරුම් ගැනීමත් එක්ක යම් වෙලාවක ශ්‍රාවකයෙකුට පහන් පූජා කරන්න පුළුවන් වුණොත් වෙනද අර්ථයට වඩා ලස්සන අදහසකින් නිවනට උදව් වෙන චින්තන හුරුවකින් චින්තන නැඹුරුවකින් එයාට පහන් පුදන්න පුළුවන් ඒ නිසා පහන් පූජා කිරීම තුළ අවබෝධය කරා යන්න බැරි නෑ ලංකාවේ මිනිස්සු සමහර අය කියනවා පහන් පූජා කරලා කොහොමද නිවන් දකින්නේ 84000ක් පහන් පූජා කරන්න කියලා කියනවා එක එක පහන් පූජා තියෙනවා ඒ පහන් පූජා වලින් කොහොමද නිවෙන්නේ ඕවා හරියන්නේ නෑ භාවනා කරන්න ඕන ඒක ඇත්ත භාවනාවේ උදව් අවශ්‍යයි හැබැයි දක්ෂ ඥානවන්ත ශ්‍රාවකයෙකුට පහන ඉලක්ක කරගෙනත් පහණේ කතාවක් අරමුණු කරගෙන භාවනා කරන්න බැරි නෑ පින්වත් භාවනා කරන්න පුළුවන් ඒ නිසා අපි හැම දිනාටම මේ උතුම් විවරණය දිනපතාම උදේ හව පහම් පූජා කරද්දී විදර්ශනා කර්මස්ථානයක් වෙන්න කියලයි ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරන්නේ පහන් පූජාව ප්‍රඥා ලෝකයේ පිණිස උපකාර වේවා කියලාද විවරණය තුලින් අදිෂ්ඨාන කරනවා පින්වත්නි අද විවරණයට දායකත්වයේගෙන කටයුතු කරන්නේ 595 8190 මුත්තෙට්ටුගොඩ පාර තලංගම උතුර ලිපිණේ පදිංචි ස්වර්ණා දමයන්ති මහත්මිය දේශනාවට දායකත්වයේ දරනවා ස්වර්ණා දමයන්ති මහත්මියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය කායික මානසික යහපත අපි ප්‍රාර්ථනා කරනවා එතුමියට මේ කුසලානිසංසයන් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා එතුමිය බලාපොරොත්තු වෙනවා DAD සීලවති මෑණියන්ට සහ HA හෙන්ඩ්‍රික් සිල්වා පියතුමාට අනුමෝදනා කරන්නට HA සරත් රංජිත්ලාල් සහෝදරයාටත් ලිසිහාමි මහත්මිය ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. නමින් මිය පරලෝගිය මුත්තෙට්ටුගොඩ පාර තලංගම උතුර ලිපිණේ පදිංචි ස්වර්ණා දමයන්ති මහත්මියගේ නමින් මියගිය අනෙකුත් සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. ඥාතීන්ගේ භවගාමී සසර සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම දේශනාමේ කුසල් හේතු ආසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා ස්වර්ණා දමයන්ති මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා ස්වර්ණා දමයන්ති මහත්මිය ප්‍රදාන හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය වේවා කියලා විවරණින් ආශිර්වාද කරනවා සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ ආමාත්‍ය ජාලයේ නිර්මාත්‍රවරයන් වහන්සේ වන දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට ද උතුම් ජීවිතාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් මේ උතුම් කුසල් නිවන් පිණිසම හේතු වාසනා වේවා සතරවරම් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් අමා නිවන් පිණිසම මේ කුසල් හේතු වේවා කියන අදිෂ්ඨානින් විවරණය සමාප්ත කරනවා ඔබේ ජීවිතේට ප්‍රඥා ලෝකයෙන්ම ජීවිතේ විවර වේවා ඔබට තෙරුවන් සරණයි